අපි මේ වීඩියෝ එකෙන් බලමු Chevron Lubricants වල latest financial release එකත් එක්ක කොහොමද fundamentals තියෙන්නේ ඒ වගේම technical side එක කොහොමද සිකුරාදා ඉවර වෙච්ච price hype එකත් එක්ක. ඒතර මේ ඔයගොල්ලෝ දකින්නේ එකේ snapshot view එකක්. Chevron Lubricants ගත්තම ඔයගොල්ලෝ දන්නවා මේක සාමාන්‍ය ප්‍රසිද්ධයි. හොඳ dividend paying stock එකක් විතර. ඒ නිසා ගොඩක් අය long term තියාගෙන ඉන්න උත්සාහ කරන stock එකක්. මොකද මේකේ dividend payout එක dividend yield එක තරමක ඉහළ අගයක් ගන්න නිසා. ඒතර ඒකත් එක්කම දැන් Chevron වල 9 months ended September 2021 results ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒකේ position එක අපි ගත්තොත් එහෙම පළවෙනි මාස 9ට ඔයගලන්ට පේනවා ඇති revenue එක 137ක් වර්ධනය කරගෙන තිනවා කලින් අවුරුද්දේ ඒ quarter එකටම සාපේක්ෂව. ඒ වගේම profit එක 173කින් වැඩි වෙලා තිනවා 3 billion වෙනකන් වැඩි වෙලා තිනවා. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මෙතන මම අරගෙන තිනවා ඒ results earnings per share එක 173කින් වැඩි වෙලා තිනවා. ඒ profitability වැඩි වීමත් එක්ක earnings per share යනවා 7.28 වලින් දැන් 12.58 වෙනකන් වැඩි වෙලා තිනවා. අපි බැලන්ස් ෂීට් එක පැත්තට ගියොත් එහෙම ඔයගලන්ට පේනවා ඉතින් net asset value එක 2020 December end එක. ඒතර මේක තමයි ඔයගලගේ financial year end එක වෙන්නේ. ඊට පස්සේ 2021 September වෙනකන් ගත වෙච්ච මාස 9 period එක තමයි අපි මේ අපි කලින් බැලුවේ Q3 වල year on year performance එක. ඒතකොට මේක පැත්තොත් එහෙම ඔයගලන්ට පේනවා net asset value එක 17.42 වලින් දැන් 21.01 කම් වැඩි වෙලා තිනවා. මේ මාස 9 ඇතුළත ඒ වගේම PBV එක ගත්තොත් ඔයගලන්ට පේනවා PBV එකේ පොඩි අඩුවීමක් තියෙනවා 6.2 ඉඳන් 5.43 වෙනකන්. ඒතර අවුරුද්දේ මුල තිබ්බ ලෙවල් එකට වඩා යම් කිසි අnder value ලෙවල් එකක් අපිට පේනවා. මොකද book value එක වැඩි වීමත් එක්ක මේ profitability increase එකත් එක්ක. ඒ වගේම P එක ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඒකත් better position එකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට December position එකට සාපේක්ෂව ගත්තොත් එහෙම තව උන්නම් වර්ධනය වීමේ හැකියාවක් උනත් තියෙනවා කියලා කියන්න පුළුවන් යම් කිසි vacuum එකක් තියෙනවායි කියලා. මෙතන පේනවා. එතකොට ඒකත් එක්කම මේ ෆයිනෑන්ෂියල් රිලීස් වීමත් එක්ක අපි දැන් ටෙක්නිකල්ස් බලනකොට බලමු චාර්ට්ස් වල මෙන්න මේ වැකුම් එක තරමක් දුරකට ෆිල් වුණා කියන්න පුළුවන් අන්තිම දවස් දෙකදී. එතකොට ඒක ඔයගලන්ට මෙතනිනුත් ෆන්ඩමෙන්ටල් සරහ වුණත් ඉනිෂියල් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් එතනින් ගන්න පුළුවන්. ඒ වගේම ඉන්ඩස්ට්‍රි P එක ගත්තොත් එහෙම 5.9 ලෙවල් එකේ තියෙන. එතකොට ඉන්ඩස්ට්‍රි P එකට සාපේක්ෂව මොකද ඉන්ඩස්ට්‍රි එක මැටීරියල්ස් වෙන්නේ ඉන්ඩස්ට්‍රි PB එකට ඉන්ඩස්ට්‍රි P එකට සාපේක්ෂව ඕ වැලූ කියලා තමයි පෙන්නන්නේ. ඒ වගේම ඉන්ඩස්ට්‍රි PBV එක 1.9 මැටීරියල්ස් ඉන්ඩස්ට්‍රි PBV එකට සාපේක්ෂවත් මේක ඕ වැලූඩ් කියන්න පුළුවන්. නමුත් මේකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ කොහොමත් මේ ප්‍රයිස් ලෙවල්ස් ගත්තොත් එමය යම්කිසි හයි ලෙවල් එකක තමයි කොහොමද Chevron Lubricants වල PBV එක සහ PE එක across the years තිබ්බේ. ඒකට ඒකත් එක්ක අපි මේ ඉන්ඩස්ට්‍රි එක කම්පයර් කරනකොට ඒ නිසා යම්කිසි සැලකිලිමත් වීමක් වෙන්න ඕනේ. අපි අර ස්ටෑන්ඩඩ් විදිහට අnder value සහ overvalued කියන concept එක දාන්න හදනකොට. ඒ වගේම මාකට් ප්‍රයිස් එක ඔයගලන්ට පේනවා ඇති අවුරුද්ද මුල තිබ්බ 108 දැන් 114 ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර මේ net asset value එක වැඩි වීම 121කින් වර්ධනය වෙලා තියෙනවා. නමුත් තාම ප්‍රයිස් එක ගත්තොත් 121ක වර්ධනයක් අපි තාම දකින්නේ නැහැ. මොකද අපි තාම දකින්නේ ප්‍රයිස් එක අවුරුද්ද මුල පොසිෂන් එකට වඩා 105ක 6ක වගේ වර්ධනයක්. ඒතර ඒකෙත් වැඩිම ප්‍රමාණයක් ආවේ පසුගිය දවස් දෙකේ ට්‍රේඩින් වල. මොකද මේ ෆයිනෑන්ෂල්ස් රිලීස් වීමත් එක්ක. ඒ වගේම ඩිවිඩන්ඩ් ඩීල් එක සාමාන්‍යයෙන් හොඳ රේට් එකක තියෙන කම්පැනි එකක් මේක. දැන් ගිය අවුරුද්ද ගත්තත් 8.33. මේ දැන් තියෙන තත්ත්වය අනුව ඒ කියන්නේ දැනට මේ සම්පූර්ණ ඩිවිඩන්ඩ් ඩීල් එක නෙමෙයි. මොකද මේ වෙනකොට ඩිවිඩන්ඩ් තුම්පාරක් තමයි ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ 3rd interim එක ගෙවලා තියෙනවා. ඒකට තවත් එකක් හෝ ඊට වඩා වැඩි ගන්නක් එන්න තියෙන chances වැඩි. ඒකට දැනටමත් dividend yield එක 9.65 වල තියෙනවා දැන් තියෙන price point එකත් එක්ක. ඒකට තව එකක් හෝ දෙකක් ඉස්සරහට එන්නත් පුළුවන්. ඒතර දැන්ට ගෙවලා තියෙන dividend per share ප්‍රමාණය රුපියල් 11යි. නමුත් මේක තව වැඩි වෙනවා මේ අවුරුද්දේ ඊළඟ මාස 3 ගත්තොත් එහෙම. මොකද සම්පූර්ණ dividend pay කිරීමක් තාම සිද්ධ වෙලා නැති නිසා. මොකද තවත් ඉන්ටරිම් එකක් හෝ ෆයිනල් ඩිවිඩන්ඩ් එක එන්න තියෙන නිසා. ඒ වගේම ගිය අවුරුද්ද ගත්තොත් පේ අවුට් එක 97ක පේ අවුට් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හොඳ පර්ෆෝමන්ස් එකක්. ඒක ඩිවිඩන්ඩ් සයිඩ් එකනොත් අපිට රිෆ්ලෙක්ට් වෙයි කියලා බලා ගන්න පුළුවන්. හරි මේකත් එක්ක අපි ටෙක්නිකල්ස් වලට ගියොත් දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ Chevron වල ටෙක්නිකල් සයිඩ් එක. දැන් මේ කැනලිස්ටික් චාර්ට් පැටර්න් එකෙන් ඔයගලන්ට ඉතාම පැහැදිලිව පේන ලක්ෂණය තමයි මෙන්න මේ හයිප් එක ආපු කැනලිස් දෙක. මෙතන ආසන්න වශයෙන් රුපියල් 107 ඉඳන් දවස් දෙකක් ඇතුළත 114 සීමාවට ගිහිල්ලා තිනවා. ආසන්න වශයෙන් 106ක වගේ ප්‍රයිස් හයිප් එකක් දවස් දෙකක් ඇතුළත සිද්ධ වුණා. ඒකට තාමත් හැබැයි යම්කිසි වැකුම් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද
වැඩි වෙච්ච net asset value එකට සාපේක්ෂව අපි බැලුවොත් එම ගිය අවුරුද්දේ මුල තිබ්බ position එක සහ ඒ position එකට parallelly price appreciation එක සිද්ධ වෙනවා නම් වෙන්න ඕන point එකක් ගැන තමයි කතා කරේ. ඒතකොට ඒක ඕගොල්ලෝ මේක සාමාන්‍ය සාපේක්ෂව තමයි බලන්න අවශ්‍ය වෙන්නේ. මොකද investor sentiment එකත් එක්ක මේ සියලුම දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ CD එක ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පේනවා මේ clear cut decision change එක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම RSI එක දැන් strong buying sentiment එකකට ගමන් කරලා තිනවා මීට කලින් තිබ්බ level වලට සාපේක්ෂව විශේෂයෙන්ම මේ financials release වීමත් එක්ක. ඒ වගේම ඔයගොල්ලන්ට stochastic RSI එක ගත්තත් විශේෂයෙන්ම මේ හරිය decision change එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වැනිම picture එකක් අපිට බලන්න පුළුවන්. අපි මේක oscillator එකක් දැම්මොත් එහෙම දැන් මේ දාලා තියෙන oscillator එක ඔයගොල්ලන්ට පේනදි oscillator එකත් නැමත මේ උඩ අතර ගමන් කරනවා යම් කිසි decision change එක ඉනිෂියල් අවුට්සෙට් එකක් අපිට පෙන්නුම් කරනතර මෙන්න මේ වගේ දල අදහසක් ඔයගලන්ට මේ ආශ්‍රයෙන් ගන්න පුළුවන්. මේකේ ලොකුවට මම ඩෙප්ත් කතා කරලා නැහැ. නමුත් මූලික ටූල්ස් කීපයක් මම ටෙක්නිකල් සරහා පාවිච්චි කරලා තිනවා. නමුත් මේටත් වඩා අපි මූවින් ඇවරේජස්, ක්‍රොස්ඕවර් ටෙක්නික්ස්, ඒ වගේම ඩයිවර්ජන්ස් කන්සෙප්ට් හරහා මෙවැනි දෙයක් අපි කලින්ම අඳුරගන්නේ කොහොමද කියන එක ගැන අපි කෝචින් සෙෂන් සරහා කතා කරලා තිනවා. ඔයගලන්ට වැඩි දුර නොලෙජ් එක සඳහා ඒවටත් ගිහිල්ලා මගේ වෙබ්සයිට් එක හරහා පරිචීලනය කිරීමේ හැකියාව තියෙනවා. හරිතර මේ වීඩියෝ එකත් ඔගොල්ලෝ බයෝ සෙල් රෙකමෙන්ඩේෂන් එකක් විතර පාවිච්චි කරන්නපම් මේ වෙලාවේ තියෙන ස්ටැන්ස් එක තමයි පෙන්වලා තියෙන්නේ. හරිතර මේක සෙන්ටිමන්ට්ස් වෙනස් වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. හරිතර කරෙක්ෂන් එකක් එක්ක වුණත් මාකට් එකක් ඉස්සරහට ඇදෙන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් ඕගොල්ලන්ගේ රිසර්ච් එක කරලා ෆියුචර් පොටෙන්ෂල් එක බලලා තව කොච්චර ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් දැනට තියෙන පේ අවුට් එකට එකතු වෙද්ද තව ඩිවිඩන්ඩ් පර් ෂෙයා කොච්චර වැඩි වේද මේ සියල්ලම සස් කරලා ඔයගොල්ලන්ගේ ඩිසිෂන් එක ගන්න. ඒ නිසා මේක බයෝ සෙල් රෙකමෙන්ඩේෂන් එකක් විදියට පාවිච්චි කරන්න එපා. හරි නම් මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක තබන්න. එතකොට මේ වගේ දාන වීඩියෝස් වල අප්ඩේට්ස් ඔයගොල්ලන්ට ඒ වෙලාවෙම ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.